අවුරුද්දකදී ටෙස්ට් ලකුණු 1000ක් ගන්නවා කියන එක යලට මහට ලකුණු ගන්න ක්‍රීඩකයෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අවුරුදු 35ක ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මේ හැකියාව ලබාගත් ක්‍රීඩකයෝ ඉන්නේ 10ක් විතරයි කියලා කිව්වොත් ඔයාලට තවත් පැහැදිලි වෙයි මේ දක්ෂතාවය කරන්න ලෙහිසි පහසු දෙයක් නෙවෙයි කියලා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුලින්ම අවුරුද්දකදී ටෙස්ට් ලකුණු 16 සීමාවට එන්නේ අරවින්ද ද සිල්වා. අරවින්ද හොඳින් ලකුණු අතර හිටපු 1997 අවුරුද්දේ තමයි අරවින්ද මේ සීමාව පසු කරන්න සමත් වෙන්නේ. 1997 අවුරුද්දේ මේ සනත් ජයසූරියත් ටෙස්ට් ලකුණු 10 කඩේම් පහු කරන්න සමත් වෙන්නේ ඉන්දියාවට එරෙහිව තනි ඉනිමක ගත්ත ලකුණු 340ක ඉනිමේ උදව්වෙන්. සනත් 2004 අවුරුද්දේත් ලකුණු 16 සීමාව පහු කරන්න සමත් වෙන්නේ ටෙස්ට් පිටියේ තමන් වැඩකාරයෙක් කියලා ලෝකෙටම පෙන්වන ගමන්. ඊට පස්සේ මේ හැකියාව පෙන්වන ක්‍රීඩකයා තමයි ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට බොහෝ දේවල් ලබා දුන්නු මහෙල. මහෙල 2001 අවුරුද්දේත් 2009 අවුරුද්දේත් 2014 අවුරුද්දේත් ටෙස්ට් ලකුණු 16 සීමාව පහු කරන්න සමත් වෙනවා. ශ්‍රී ලංකාව බිහිකර සාර්ථකම ටෙස්ට් ප්‍රතිකරුවා විදිහට සංඛ්‍යාලේඛන සාක්ෂි දරන සුපිරි වමත් ප්‍රතිකරු කුමාර් සංගක්කාර අවුරුදු 5කම ටෙස්ට් ලකුණු 10 කඩේම පහු කරන්න සමත් වෙනවා. සංග 2004, 2006, 2009, 2011 සහ 2014 අවුරුදුවල ටෙස්ට් ලකුණු 16 සීමාව පහු කරන්න සමත් වෙනවා. දිල්ෂාන් එක්දින පිටියේ වගේම ටෙස්ට් පිටියේ සුපිරි දක්ෂතා පෙන්වන 2009 අවුරුද්ද දිල්ෂාන් අවසන් කරන්නේ ටෙස්ට් ලකුණු 1000කට වඩා තමන්ගේ නම ඉස්සරහින් සටහන් කරගෙන. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට මැදපෙළ ප්‍රතිකරුවෙක් විදිහට නිහඬ සේවයක් කරන තිලාන් සමරවීර ටෙස්ට් ලකුණු 16 සීමාව පහු කරන්න සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ නියෝජනය කරන ක්‍රීඩකයා අතරින් ඇන්ජලෝ මැතිව්ස් තමයි මුලින්ම මේ කඩේම පහු කරන්නේ. ඒ 2014 අවුරුද්දේදී වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් 2017 අවුරුද්දේ ටෙස්ට් ලකුණු 16 සීමාව පහු කරන්න සමත් වෙලා තියෙනවා. මේ වෙද්දී ශ්‍රී ලංකාවට ඉන්න විශ්වාසදායිම ආරම්භක ප්‍රතිකරුවා විදිහට හඳුන්වන්න පුළුවන් දිමුත් කරුණාරත්න 2017 අවුරුද්දේ ටෙස්ට් ලකුණු 16 සීමාවට එන්න සමත් වෙනවා. මේ හැම ක්‍රීඩකයෙක්ටම වැඩිය අඩු වයසකින් අවුරුද්දකදී ටෙස්ට් ලකුණු 16 කඩේම පහු කරන්න කුසල් මෙන්දිස් සමත් වෙන්නේ 2018 අවුරුද්දේ ටෙස්ට් ලකුණු 16 සීමාව පහු කරලා. කුසල් අවුරුදු 23 තමයි මේ කඩේම පහු කරලා යන්නේ. මීට කලින් මේ හපංකම අඩු වයසකින් කරලා තියෙන්නේ මහේල. මහේල 2001 දී වයස අවුරුදු 24ක ක්‍රීඩකයෙක් විදිහට තමයි මේ කඩේම පහු කරන්නේ. මේ විදිහට මහේලගේ වාර්තාව පහු කළා ගිය කුසල්ට අනාගතයේ සංගාගේ වාර්තාවත්, ඒ කියන්නේ වැඩිම අවස්ථා ගානක් වසරකදී ලකුණු 1000 පහු කරපු වාර්තාවත් පහු කරන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.